අයිබෝන් හැමෝටම අපි මේ අද යනවාර කියපු විදිහටම මේ ඔස්ට්‍රේලියානු අවුට්බැක් එකේ අවුට්බැක් යන රට ඇතුළට වෙන්න තියෙන මේ තැන්කීපයක් බලන්න අද ඇත්තටම අද උදේම පිටත් උනේ නෑ අද ටිකක් දවල් වෙලා පිටත් උනේ ඇත්තටම මේ මදුරංගයි මගේ වාහන දෙක විතරයි යන්නේ මදුරංග එනවා මගේ පිටිපස්සේ පිටිපස්සෙන් ගෙන පිටිපස්සෙන්ම තියාගෙන එනවා අද අපි මං හිතන්නේ අපි කැම්ප් ග්‍රවුන්ඩ් එකට යනකොට ටිකක් ඩ්‍රයිව් වෙයි කොහොමත් මේ තව 3ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා කිලෝමීටර්ස් 250ක් විතර දැන් වෙලාවත් 4:00 මාර්ට් විතර ඇති අතරම මේ මාර ලස්සන පැත්තක් අපි මුලින්ම චූම්බා පහු කරගෙන යන්න දින දැන් මේ චූම්බා කියන පැත්තට තමයි යන්නේ මේ ගොඩක් කඳු එහෙම තියෙන පැත්තක් ඉතින් ටිකක් අමාරුයි සමහර ලාඩ යන්න අපේ බර ඔක්කොම දාලා වාහනේ යනකොට යන්න හිතන් ඉන්නේ කැනවන් ගෝච් නැෂනල් පාර්ක් එකටයි මවුන්ට් මොෆට් කියලා තියෙනවා ඒ ටිකට තමයි ඒකේ මං හිතන්නේ 4 wheel driving ගොඩක් එහෙම තියෙයි කියලා අපේ එහෙම ලොකු ID ඒ කියන්නේ අයිඩියා ගන්න නැහැ කොහොමද මේ පැත්ත කොහොමද කියලා මොකද කවුරුත් ගිහිල්ලා මොනවත් නැහැ අපි නිකන් ඔන්ලයින් සර්ච් කරලා මේ හොයාගත්තු තරක් ඉතින් ලස්සනයි කියලා තියෙනවා ඉතින් හිතන්නේ 4 wheeling කරන්න වෙයි කියලා හැබැයි walks දෙක තුනක් තියෙනවා හැබැයි 4 wheel drive truck එකක් තිබුණොත් අපි ඒකෙත් යනවා අනිවාර්යෙන්ම දැන් අත්‍තරම මේ දවස්වල winter එක හින්දා ඉක්මනට ඉර බහිනවා මේ ඉක්මනට කලවර වැටෙනවා ඉතින් අපි මේ හැමනොත් camp ground එකට ගිහිල්ලා කියන්න මොකද වෙන්නේ කියලා මගේ මොන හරි විශේෂ දෙයක් තිබුණොත් නවත්තන්න අනිවාර්යෙන්ම इंदर बास
අද අපි කැම්ප් කරන තැන නම නම් මට මතක නෑ හැබැයි හරිම සීතලයි මිදිලා ඉන්නේ මිදිලා ඉන්නේ මං හිතන්නේ 01 වගේ සෙල්සියස් එකක් වගේ තමයි තිබ්බේ දැන් ටිකට කලින් බිඳුවට ගියා මේ ගින්නක් ගහගෙන ෆ්‍රීස් වෙලා ඉන්නවා ඉතින් හැබැයි හරිම ලස්සනයි මෙතන මේ ලැගුන් එකක් අද අපි යනවා great artisan crate නේ basin great artisan basin කියලා ඒක ගැන විස්තරයක් අපි කියනවා ඒක ඇත්තටම ලොකු විස්තරයක් තියෙනවා ඒක කියන්න ඔව් ඒක අපි ඒ හැරෙට ගිහිල්ලා කියමුද ඔව් ඒ ටික තමයි වෙන්නේ ඊට පස්සේ අද මොනවද plans මට මතක හැටියට අද ආටිසන් බේකර බේසින් එකට ගිහිල්ලා ඊට පස්සේ අතරම ඊට පස්සේ මොකද වෙන්නේ කියලා සිරුණිගෙන් තමයි අහන්න ඕනේ. සිරුණි තමයි plan කරේ trip එක. ඒ කියන්නේ මේ දැන් අපි මේ රට මැදනේ ඉන්නේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ සීතල වෙන්නේ නිකන් හිම තියෙන පැත්තේ කඳු උඩ ඒ වගේනේ. මෙහි කතන්දරේ වෙනස්. මෙහි රට මැදට වෙන්න පොඩ්ඩයි පැටලෙනවා කියාගන්න බෑ මේ වචන එළියට එන්නේ නෑ මේ දවල්ට රට මැදට වෙන්න කොට රස්නේ ඒ වගේම රෑවෙද්දි අම්බාරක සීතලයි දැන් බලමු ෆෝන් එක වැඩ කරොත් ෆෝන් එකේ පෙන්නයි ටෙම්පරේචර් කීයද කියලා ඔව් දැන් මෙතන 1යි ද ना मैं कितने में गड़ा करने हैं तो कुछ पेन आता है ना दम बिंदु आय टेम्परेचर का मैं तो कुछ हीटर नया ने रात का मैं तो इसमें हेतु अन्ना तो मैं वो के टेम्परेचर सी एक लोग मैं का तमा रात में तो निकाल डिसेंट का मैं तो तातंदरी मैं का तमा यानी तो हरी में ड्राई मैं दे का ड्राई मेन मेम लगून लगता हम अपी कैंप करे लगून यहाँ पे अक्कर ඒ මයි ගොඩ කොළපාට තනකොළ නෑ මේ දුඹුරු පාටේ වා තියෙන. ඉතින් ඔව් මෙහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි හෙරුණා නම් අද ඊළඟ තැන් වලට ගිහිල්ලා අපි ඊළඟ තැන් වලුත් දෙන්නම්. අපි උදේම යන්නේ අර කියපු එකට. ඒක ෆොටෝට මේකක් නේ. ග්‍රේට් ආටිසියන් බේසින් කියලා ඒක අර අර උණු වතුර ලින් වගේ සීන් එකක්. උණු වතුර උණුදි ඕල්පත් වගේ කතන්දරයක් තියෙනවා. අන්න එහෙම කතන්දරයක් තියෙන මේ ඒක හැබැයි උණුදි ඕල්පත් වලට වඩා ලොකු කතාවක් තියෙනවා. අපි ඒක එතනට ගිහිල්ලා කියන්නම්. ඉතින් ෂෙෆ් අද මොනවද අපි කන්නේ? වෙන්න ෂෙෆ් මෙන් ෂෙෆ්. අපි ඇවිල්ලා කිචන් ඇසිස්ටන්ට්. ආ කිචන් ඇසිස්ටන්ට් ද? ආ ඕකේ. ලුණු කපන කිචන් ඇසිස්ටන්ට්. ඔව් මේ අපි කැම්ප් කරන තැන තමයි මේ මේක ඇත්තරම මේ රෙස්ට් ඒරියා එකක් ඒ වුණාට කැම්ප් කරන්නත් පුළුවන් මොකද මේ ගොඩක්
regional areas වල හින්දා අපි ගොඩක් දුර drive කරනකොට මේ මෙහෙ තියෙනවා තනින් තන rest areas කියලා අපිට නැවතිලා ඕනනම් පොඩි නිින්දක් දාලා හැම යන්න පුළුවන් මේකත් එහෙම තනක් මෙතන මේ camp කරන්නත් පුළුවන් boat ramp එකක් එහෙමත් තියෙනවා මේ එතකොට ඇත්තටම කාර හරි boat එකක් අරන් එනවනම් boat එකේ යන්න jet ski යන්න ඒ වගේත් පුළුවන් මේක මේ ගොඩක් inland තියෙන හින්දා මේ හරි ගොඩක් අර වතුර එකතු වෙන තැන් අඩු හින්දා මෙහි අර ලොකු වැව් වගේ ගොඩක් නැති හින්දා මේ වගේ තැන් හරිම වටිනවා ඉතින් වටේටම මේ පැත්තේ තියෙන්නේ මේ ලොකු වතු ඒ කියන්නේ අක්කර ගානක වතු වල හරක් ෆාම් කරන එකක් තමයි තියෙන්නේ මේ කැටල් ෆාම්ස් ඒ වගේ අර මස් මෙහෙ දන්නවනේ ඕස්ට්‍රේලියාව වල තමයි හොඳම බීෆ් තියෙනවා කියලා කියන්නේ ඉතින් ඒවට හරක් හරකුන්ට යන්න තමයි හදලා තියෙන්නේ ඉතින් ඒගොල්ලන් අර ඇත ඔක්කොම පේන්නේ ෆාම්ස් තියෙනවා මෙතන මේ මම පේන ඇති මෙතන හැමතැනම බින්ස් හැම තියලා තියෙනවා කුණු දාන්න මෙහෙ ඒ වගේ දේවල් හරියට හොඳට ප්ලෑන් කරලා කරලා තියෙනවා ඉතින් කොහෙවත් තන තන කුණු දාලා නැහැ මේවා කවුන්සිල් එකෙන් ඇවිල්ලා එකතු කරගෙන යනවා මේ තියෙන්නේ ඒ වගේ බින්ස් හදලා තියෙන ඒවා ඊට පස්සේ ආයේ තියෙනවා මෙහෙ මෙතර මේ කැම්ප් ග්‍රවුන්ඩ් එකේ ෆයර් පිට්ස් හදලා ඉතින් අපිට මේ තියෙන ෆයර් පිට් එකක් ඒ වගේ කැම්ප් කරනවා නම් මෙතන වාහනේ මේ පාක් කරලා අපිට දර ගේන්න ඕනේ කියනල්ලා මේ කවුරු හරි පතොක් එකක් ගලවලා දාලා තියෙනවා මේ තියෙන ෆයර් පිට් එකක් ඉතින් අපිතර අපි අතන හදාගෙන ඉන්නා වගේ පොඩි ගින්නක් ගහ ගන්න පුළුවන් ඒ වගේම මෙතන තියෙනවා මේ බෙන්චස් හදලා හැම කැමති ඕන අර ඩේ යූස් වලට එන කට්ටියට ඉඳගෙන ඉන්න මෙතන තියෙන මේ බාබකියු දාන්න තැනක් ඇවිල්ලා බාබකියු කරන්න ඒ වගේම මෙතන තියෙනවා ෆ්ලෂ් කරන්න පුළුවන් ටොයිලට්ස් ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා මේ ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවානේ ටොයිලට්ස් කොහොමද කරන්න තියෙන්නේ කියලා ඉතින් ගොඩක් තැන්වල මෙහෙම නෑ මේක හරිම අනිත් එක හොඳ පිරිසිදුවට ෆ්ලෂ් කරන්න පුළුවන් ටොයිලට්ස් තියෙනවා මේ කැම්ප් ග්‍රවුන්ඩ් එකේ මෙතන ලේඩිස් ඇන්ඩ් ජෙන්ස් දෙපැත්තේ තියෙනවා මේක මෙතන වෝටර් ටැංක් එකක් මෙතනින් තමයි පාර යන්නේ ඉතින් අර මන් දන්නේ පේනවද කියලා අර ඈත කළු පාටට හරක් ඉන්නවා පේනවා මෙහි ඇත්තටම ගොඩක් රීජනල් මේ පැතිවල මේ බඩු ගෙනියන ප්‍රධානම ක්‍රමය තමයි ටවුන් එකෙන් ටවුන් එකට රෝඩ් ට්‍රේන්ස් කියන එක දැන් මේ තියෙන්නේ රෝඩ් ට්‍රේන් එකක් අර ගහලා තියෙන රෝඩ් ට්‍රේන් කියලා ඉතින් ඒ විදිහට තමයි මෙහි මේ වගේ පැතිවලට රීජනල් ඒරියාස් වලට ගොඩක්ම බඩු ගෙනියන්නේ ඉතින් ආපහු අපි යමු අපි කැම්ප් කරන තැනට බ්‍රෙක්ෆස්ට් එකට රොටි හදනවා අතට අල මොනවාද අල තෙල් දාලා අපේ රොටි බාස් හදන රොටි මරු රොටි රොටි කන්න තියෙන්නේ මදුරංගගේ වැඩ පටන් අරගෙන අයබන් ඉතින් මේ ඔහම තමයි සීන් එක යන්නේ අතන ලස්සන මේ මොනද මේ කුරුල්ලා
මම දන්නේ නෑනේ මොකಾದ කියලා මේ දන්නේ නැති එක නම නොදත් කුරුල්ලෙක් ඉන්නා එක මොකද දන්නේ මොකಾದ ඔව් තමා වෙන්නේ හරි මදුරංග පැකින් එක උඩ හරි යන් අපි මේ එයා බී ටෙන්ට් එක දාති මැට්‍රස් දාති මැට්‍රස් එයා බී ටෙන්ට් අතරම මීට වැඩිය ගොඩක් ලේසි ඩාචි ටෙන්ට් එක. එහෙම තමයි මේක හිතන් ඉන්නේ. ඒක අපි හෙට පෙන්නන්නම් මම ඔල්රෙඩි අකුල්ලලා ඉවරයි. පේනවනේ දැන් මෙයා මේක තාම පැයකමාරක් විතර දඟලලා අකුල්ලලා ඉවරයි. මදුරංග මෙතන පටන් ගන්නකොට මම අර එහා පැත්තේ මගේ එක අකුල්ලලා ඉවරයි. ඉතින් එහෙමයි ඒක. ඔව්. බරයි දහංකු ගණ්ඩ ඊළඟ සර්. අන්තිමේට මට ඇවිල්ලා වීඩියෝ කරන්නත් වුණා මගේ කකුලල ඉවර හින්දා. අරේ. ඇයි? මේ උපුටි මේක දාන්න. මේක හරි. මේක දී.
දෙවනි දවස දැන් අපි පිටත් වෙලා ඉන්නේ යන්න අද අපි යනවා දැන් thermal pools වගේක් තියෙනවා මුලින්ම යන්නේ ඒවට මොකද්ද සිරණියේ thermal pools වල නම the great artist in basin the great artist in basin කියලා ඒක ගැන ලොකු විස්තරයක් තියෙනවා අපි ගිහිල්ලා කියමු එතෙන්ට යන්න අපිට යනවා දැන් 2:40ක් පය 3ක් විතර ඒ කියන්නේ කිලෝමීටර් 250ක් විතර අපි හිටපු කැම්ප් කරපු තැන ඉඳලා ඔව් අපි අද දැන් නාන්නනේ නේද නාන්න පොඩි ප්ලෑන් එකක් තියෙනවා ඒක නාන්න කියන්නේ මම හිතන්නේ ඇත්තට ගැඹුරු සීන් එකක් තියෙනවද කියලා මම දන්නේ නැහැ හැබැයි මේ වෙනම එක්ස්පීරියන්ස් එකක් ඒක ඔව් ඒකේ මට කිව්වා ඒකේ කොච්චර රස්නේද කියනවා නම් වතුර අර ගෙවල් වල අපේ තියෙන සීත කාලේට රත් කරන්නනේ එතන තියෙන රස්නේ වතුර සීතල කරන්න සිස්ටම් එකක් කියලා ගිහිල්ලා බලන්න පුළුවන් ගිහිල්ලා බලමු අනිවාර්යෙන් ගෙහමුණොත් අපි කොහොමවත් නාන්න ලෑස්ති වෙලා ආවා යන්නේ හරක් විශේෂයෙන්ම හදන්නේ මස් වලට මේ ඒ විශේෂ තනකොළ වර්ගයේ කවලා නේද මේ මේ ගැන සාමාන්‍ය රකම මොනේ දන සයිස් එක මොනේ ඔව් අපි මට පේන්න නැහැ මේ හරිය හිටියොත් අපි ෆොටෝ එකක්වත් ගන්න බලමු ඔව් අනිවාර්යෙන් දැන් මේ දෙපැත්ත බැලුවොත් එහෙම මේ හොඳට පේනවා දෙපැත්තේ තියෙන මේ මේ ඔක්කොම වාගාවේ ඔව් අනිවාර්යෙන් මත් මේ මායාව මේ ගැන विशेष शीतल तड़ूंदा दिखा पेना කැන්ගරූස් ලා මැරලා ඉන්නා නේද? පාර දිගට මේ ගොඩක් හිටියා දැනටත් මැරිලා මේ අනිත් එක වඩ කියන වෙනස පේනවාද මේ දැන් අපි කස්මේනියා ග්‍රිප් වලයි අපේ මැටි වලයි එක මේ ගස් වල පාඩ බලන්න ඕන නේ මේක නිකන් අර ලංකාවේ මම හිතන්නේ කියලා කියනවා අර්ධ ශුද්ධ හර ශුද්ධ කලාව පියනේ ඔව් අර්ධ ශුද්ධ වගේ එකක් තියෙනවා දැකලා තියෙන පතුල් ගස් වල මම පැත්තේ මදුරංග මෙතන ඉස්සරහා යනවා මේ කැරවෑන් එකක් ඇදගෙන බලමු පාරත් එච්චර ලොකු නෑ මට ඉස්සරහා එච්චරම පැහැදිලි නෑ මම මේක පොඩ්ඩක් මේකත් එක ගිහිල්ලා බලලා මම ඕන එක කරලා ඔයාලට කියන්න මේ ඉස්සරහා තියෙන ඉස්සරහන් අපේ ඉස්සරහන් යන්නේ දැන් කැරවෑන් එකක් මේක මෙහෙ මිනිස්සු ගොඩක් කරන දෙයක් ගොඩක්ම වයසට ගියාට පස්සේ කියන්නේ සාමාන්‍යයෙන් 40 50 පැනනට පස්සේ ගොඩක් කට්ටිය කරන්නේ කැරවෑන් එකක් අරගෙන අලුත් වාහනයකුත් අරගෙන කැරවෑන් එක පිටිපස්සේ යමුනගෙන තනින් තනට යනවා ඇවිදින්න මොකද ඒගොල්ලන්ට හරිම ලේසි ඔප්ෂන් එකක් මේක මොකද කැරවෑන් එක ඇතුලේ ටොයිලට් ෂවර්ස් තනිකරම ගෙදරක් වගේම තමයි. ඉතින් ඕක ඇදගෙන ওই විදිහට ඕනේ තරක ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඕස්ට්‍රේලියාව වටේම යනවා මේ විදිහට කැරවෑන් එක ඇදගෙන. ලොකු අම්පුවක් තියෙනවා පාලමක් එක්ක. ඕක හැබැයි තියෙන එකම කේස් එක තමයි මේ මේක ඇදගෙන ඉතින් ඕෆ් රෝඩ් යන්න බෑ. මොකද ඔයගොල්ලන්ට පේනවා ඒකේ තත්ත්වය ඒවා කැරවෑන්ස් හදලා තියෙන
වෙලාවට ඒ ගමන් ගිහිල්ලා ගෙදර ඉන්නා වගේ මින්න පුළුවන් වෙන්න තමයි මේ කැරවන්ස් ඉතින් හදලා තියෙන්නේ. ගොඩක්ම වයස කය ටාගට් කරලා ඒ වගේම ෆැමිලිස් පොඩි ළමයි ඉන්න එහෙම ගොඩක් ෆැමිලිස් ටාගට් කරලා තමයි හදලා තියෙන්නේ. ඔන්න එයා අපිට ඕවර්ටේක් කරන්න ඉඩ දෙනවා.